සුබ දවසක් වේවා ආදරම්මි තාත්ති පුතේ දෙවේ. මනුස්සයන් වශයෙන් අපි ගාව තියෙන හොඳ වගේම දුර්වලතාවයනුත් තියෙනවා. ඒ දුර්වලතාවයන් අතර මං අවබෝධ කරගත්ත දුර්වලතාවයක් තියෙනවා. ඒ දුර්වලතාවය තමයි රත්තරන් අම්මේ තාත්ති පුතේ දෙවේ දැන් විශේෂයෙන් ප්‍රශ්නයක් ඇති වුණාම මේ ප්‍රශ්නය කාත් එක්කද විසඳ ගන්නට යන්නේ. ඒ කාත් එක්කද විසඳ ගන්න යන්නේ කියන එක ගොඩක් වැදගත්. සමහර වෙලාවට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ගිහිල්ලා තියෙන්නේ වැරදි පුද්ගලයෙක් ගාවට. ඒ වැරදි පුද්ගලයෙක් ගාවට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ගියොත් කාර්ය එක ප්‍රශ්නයක් වෙනුවට ප්‍රශ්න 1000ක් ඇති කරගෙන තමයි අන්තිමට අපි එන්නට යන්නේ. ඒ නිසා ඔබ විශේෂයෙන් අවබෝධයට එන්නට ඕනේ කාත් එක්කද මේ ප්‍රශ්නේ කතා කරන්නේ, කීයටද මේ කතා කරන්නට යන්නේ, මොන වගේ මානසිකත්වයක් වාතාවරණයකුත් එක්කද මේ කතාබහට යන්නට යන්නේ. හිංසා ඔබව ඒ පුද්ගලයාට අවශ්‍යයිද නැත්නම් මේ මොහොතේදී ඔබට ඒ පුද්ගලයාව අවශ්‍යයිද? මේක හරියට සුවිශේෂී විදියට හිතන්නට ඕනේ. මන් දැනේ පෞද්ගලිකව මම ස්වාමි කෙනෙක් වශයෙන් කවදාක්වත් ඇරයුම් කරන්නේ නැහැ. ඔයාට ප්‍රශ්න තියෙනවා, ඔයා එන්න මේ මොහොතේදී මාත් එක්ක කතා කරන්න කියන දේ මම ජීවිතේරත් කියන්නේ නැහැ. මොකද ඒක කීම සුදුසු නැහැ. ඔයාට යට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය යා හඳුනගෙන යා කාගාවට හරියන එක වෙන වැඩක්. මම මේ මොහොතේ කිව්වොත් කාර්ය මේ මොහොතේදී ඔයාට ප්‍රශ්නයක් තියෙනවා, ඒ නිසා මාගාවට එන්න කියන එක දෙපාරක් හිතන්නට ඕනේ. ඔබ මං එහෙම ආරාධනා කරොත් ඒ නිසා ඔබගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නට දෙන්නේ නැත්නම් මං ආස කරන දෙයක් ඔබට කියන්න දෙන්නේ. එහෙස දැන් මේකෙදි පරිස්සම් වෙන්නට ඕනේ. ඕ වෛද්‍යවරයෙකුණත් එහෙමම තමයි. මේ මොහොතේ ඔබට අඬ ගහන වනංකාරිය එන්නකෝ, ආව පොඩක් චෙක් කරලා බලන්නට ඕනේ දැන් මේ දවස්වල කොහොමද කියන එක. අපි ඒක උඩ හැම වෙලාවෙම පරිස්සම් වෙන්නට ඕනේ. ඒකද වී වෙන්නට ඕනේ මේ පොළොව තලයේ තුල. ඒ නිසා මිනිස්සු ඉන්නවා මේ මොහොතේදී දුක සැප අහන, නිරන්තරයෙන්ම අහනවා. කොහොමද දුක සැප අහනවා, දුක සැප අහනවා, දුක සැප අහනවා. එතකොට දැන් බලන්න ගියාම දුක සැප අහලා තියෙන්නේ මේ මොහොතේදී අනිත් පුද්ගලයාගේ ඒ දුක අහගන්න නෙමෙයි. මේ මොහොතේ මං ආසයි කතා කරන්න අර පුද්ගලයාත් එක්ක, ඒ පුද්ගලයාත් එක්ක සුළු මොහොතක් කතා කරන්න කතා වස්තුවක් අදා ගන්නවා. එහෙනම් අපි පරිස්සම් වෙන්නට ඕනේ මේ මොහොතේදී ඔබ මා කොයි විදියටද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නට යන්නේ කියලා. ඒ නිසා ඔබට ප්‍රශ්න තියෙන්නට පුළුවන්, කරදර තියෙන්නට පුළුවන්. හැබැයි හරි මොහොතේදී, හරි වෙලාවේදී, හරි පුද්ගලයාව හරි වෙලාවට ගිහිල්ලා හම්බ වෙන්න. මේක ගොඩක් වෙලාවට ඔබේ මගේ ජීවිතයට බලපාන්නට පුළුවන්. ඒ නිසා ඔබට මට රත්තරන්ම් මේ තාත්ති පුතේ දුවේ ප්‍රශ්නයක් ආවයි කියලා ජීවිතය විනාශ කරගන්න බෑ. ඒ නිසා ගොඩක් අයගේ ජීවිතවල ප්‍රශ්නයයි ආවේ අන්තිමට ජීවිතයයි විනාශ කරගත්තේ. ප්‍රශ්නයයි ආවේ අන්තිමට කීර්ති නාමයයි විනාශ කරගත්තේ. ප්‍රශ්නයයි ආවේ අන්තිමට මේ මොහොතේදී තමා ගාව තිබිච්ච සේසතයි ඔක්කොම තමයි කීර්ති නාමයේ තමයි නැති කරගත්තේ. ඒ නිසා ඔබත් මමත් හරියට පරිස්සම් වෙන්නට ඕනේ. ඒ නිසා ඔබේ මගේ ජීවිතය තුළ මම පෞද්ගලිකව දකින දේ තමයි දවස් 7ක් එන්න, 8ක් එන්න, 9ක් එන්න, 13ක් එන්න කියන කතන්දරය අපි මිනිස්සුන්ට දාන්න ඕනද? මට පෞද්ගලිකව මං හිතන දෙයක්. එහෙම මාගාවට එහෙම ගෙන්න ගන්න ඕනද? එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාට යනකොට කියලා යවන්න ඕනද? බය වෙන්න එපා පුතේ, ඔක්කොම හරි පුතේ, යන්න දැන්. මට හැම වෙලාවෙම ස්වාමින් වහන්සේ තුල ඇහුනේ ස්වාමින් වහන්සේ එහෙම කියන්න පටන් ගත්තා. එන හැම කෙනාටම කිව්වා ඔබ යන්න කියලා. හැබැයි ස්වාමින් වහන්සේ අඬ ගැහුවා. කාටද? ගෝලයන්ට. මොනවටද ඒ ගෝලයන් අඬ ගැහුවේ? ඒගොල්ලන්ව ට්‍රේන් කරලා, ඒගොල්ලන්ව ශක්තිමත් කරලා, ඒගොල්ලන්ව බලවත් කරලා ඒ මොහොත වෙනකොට දූත මෙහෙවර කරන්න, ඔවුන්ව යවන්න, මේ මොහොතේදී නිරන්තරයෙන්ම ළඟින් තියාගෙන අඬ ගහලා පෝෂණය කළා. ඒ නිසා දැන් මේ ප්‍රශ්න තියෙන නිසා නෙමෙයි ඒගොල්ලන් අඬ ගහලා ගත්තේ. ඒගොල්ලන්ගේ ජීවිතවල කරදර තිබිච්ච නිසා, ණය තුරස්තික තිබිච්ච නිසා නෙමෙයි ගත්තේ. ඒගොල්ලන්ගේ ජීවිතවලින් ස්වාමින් වහන්සේට මේ පොළොව තලයේට සේවාවක් තියනවා කරගන්න ඒ සඳහා ඒගොල්ලන්ගේ සුදුස්සන් බවට පත් කෙරෙව්වා.
එස රත්රනම් මේ තාත්තිපතේ දුවේ අපි පරිස්සම් වෙමු. අපි ඒව හැන්ඩල් කරන හැම කෙනා ගැනම අපි අවබෝධයෙන් එමු. එන්සා අවබෝධයෙන් හිටියොත් ඔබට මට පුළුවන් වේවි මේ මොහොතේදී යථාර්ථය තේරුම් ගන්න. මේ මොහොතේදී මගේ ආශාවන් ඉෂ්ට කරගන්නවද, ඔබේ ආශාවක් ඉෂ්ට කරගන්න මං මේ මොහොතේදී වැය වෙනවද, අපි එකතු වෙන්නේ මොන අරමුණක් වෙනුවෙන්ද, අපි කතා කරන්නේ මොන සිතුවිලි තුලින්ද කියන දේ හරි ඉක්මනටම හොයාගන්න පුළුවන් වේවි. චිසපීඩයි.